න්ටම පෙර මා ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නට කැමති මේ මැතිවරණය ජයග්‍රහණය සඳහා වූ සුවිශේෂම පිටුවහල වූයේ අපේ රටේ සියුදිග වැඩවසන ගරුතර මහා සංඝරත්නය විසින් මට ලබාදු නාශීර්වාදය නිසා බව. මේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වන්නේ මේ රටේ බහුතර සිංහල ජනතාව බව අප මුල සිටම දැන සිටියා. සිංහල ජනතාවගේ සහයෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබුණු බව මා දැන සිටියා. මා දමිල හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා ඔබත් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නට කියා. එයට ප්‍රතිචාරය නම් මා අපේක්ෂා කළ මට්ටමට තිබුණේ නැහැ. එහෙත් මා ඔබේ නව ජනාධිපතිවරයා වශයෙන් යලිත් ඉල්ලා සිටින්නේ මේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එකට මා සමග එක්වන ලෙසයි. මා වෙනුවෙන් ඡන්දය භාවිතා කළ සියලුම ඡන්දදායකයන්ට මම මේ අවස්ථාවේ මගේ ස්තුතිය හා ගෞරවය පුද කරනවා. එමෙන්ම මා වෙනුවෙන් ඡන්දය භාවිතා කළත් නොකළත් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතියට ගරු කරමින් කවර හෝ අපේක්ෂකයෙකු වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දය භාවිතා කළ අනෙකුත් ඡන්දදායකයන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. දකුණේ සිංහල බෞද්ධ පවුලකින් පැවතෙන එන මම අධ්‍යාපනය ලැබුවේ ලංකාවේ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද මහාවිද්‍යාලයේ. ඒ නිසා බෞද්ධ දර්ශනය හැමවිටම මගේ සිතුවිලි වලට හා ගති පැවතුම් වලට එක් වී තිබෙනවා. බෞද්ධ දර්ශනය තුල ඉනිවන්නේ නීතිය, යුක්තිය හා සාධාරණත්වය සහතික වන ධර්මානුකූල රාජ්‍යයක්. සියලුම ජාතිකයන්ට සියලුම ආගමිකයන්ට ക്ഷേම භූමියක් වූ පාලන තන්ත්‍රයක්. මගේ දූර කාලය තුල මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම අප කැප වී සිටිනවා. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති සිංහල සංස්කෘතිය හා උරුමයන් අප හැම විටම ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා අපේ සාර ධර්ම, පාරම්පරික සිරිත් විරිත් හා අපේකම ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. ඉතිහාසය පුරා මේ රටේ ප්‍රධාන සංස්කෘතිය හා බැඳී සාමයෙන් සහජීවනයෙන් ජීවත් වූ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් තම ආගමික හා ජාතික අනන්‍යතාවයන් රැකගෙන ගෞරවාන්විතව ජීවත් වීමට ඇති අයිතිය අපි හැම විටම සුරකිනවා. ප්‍රමිතියෙන් යුතු දේ තෝරා ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විශංකයා Adatherana 24, Sri Lanka's news channel.